शुभ दवसा मम अभिषेका प्रणांडु ओब तवमत सेल ब्लॉग अपि सब्सक्राइब कला नेत एहेनां अद मे सेल ब्लॉग अपि सब्सक्राइब करंग पहुगे वसर पुराम कोरोना व्याप्तियन पीडावट पत्तुनु लोकवासी जनताव नव वसर उदाव सेमरुवे निरोगी मत हेट दवसा उदा वेवायन अपेक्षाव पेरदरी कोटगेन अपे रटे जनतावत मे सौख्य आरक्षित पिलिवेत अनुगमने करमि मेवर नव वसर उदाव सेमरु आकारे अपिट देखगान्न पुलुवन उनाय थिंग लबुआउ नव वसरेदी वत कोरोना पालनयट वैक्सीन अपे रटे सियलु देनाटम लबेवा यन बलापोरोत्तुवत एक्क 21 वेनि सियवसे देवेनि दशके अपि मे विदियट आरंभ करनवा इतिं अद पलवेनि दने वसर आरंभ करनकोट शुभ प्रवृत्ति कियन्न एपै बलन्न मे प्रवृत्ति सियल्लम शुभम शुभ प्रवृत्ति दिवैन पुरा ऐति डिपो 107क अबलन वीम निसा संपूर्णेन्म दाबुनेन इवत् कर तिबु बस रथ 273क अलुत् वेडियाकुट नैवत मगे प्रवाहन पद्धतियट एक कर तिबनवा पहुगिय 31 वेनदा जनाधिपतितुमागे प्रधानत्वे ए संधा व्यय कर ऐति मुदल रुपियल मिलियन 115क बवट तमयि वार्ता वेन्नी ओब दन्नवा रजय विसिन वाहन आनयने सीमा कला එහිදී මගී ප්‍රවාහන සේවයේ බස් රථ හිඟයක් ඇති වුණා. ඉතින් මේ හිඟයට පිළියමක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම ලංකා නිවුස් වෙබ් අඩවියේ මෙහෙම වාර්තා කරනවා. දේශපාලන පරිගැණීම් කොමිසමේ නිර්දේශ අනුව දුමින්ද සිල්වා ඉදිරි දෙසතිය තුල නිදහස්. අපි දන්නවා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වට මරණ දඬුවම හිමි වෙනවා. මේ මරණ දඬුවම නියම කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බවට ඔහුගේ පියා විසින් දේශපාලන පරිගැණීම් කොමිසමට පැමිණිලි කරලා තියෙනවා. දේශපාලන පරිගැණීම් පිළිබඳව සොයා බලන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි මේ කොමිසම පත් කරන්නේ. ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම මේ පැමිණිල්ල විමර්ශනය කටයුතු සිදු කරන අතර දුමින්ද සිල්වාව පළමුවෙන්ම මරණ දඬුවම නියම කළ මහාධිකරණයට ඔහුව නිදොස් කොට නිදහස් කිරීමේ අවස්ථාව තිබුණේයයි ඔවුන් නිගමනය කළ බවට ආරංචි වෙනවා. ඉතින් මේ නිගමනයත් එක්ක ඒ පදනමින් දුමින්ද සිල්වාව ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම උචිත බවට කොමිසම නිර්දේශ කර ඇති බව තමයි ලංකා නිවුස් වෙබ් අඩවියේ වාර්තා කරන්නේ. ඒ කොහොම වුණත් අපිට මතකයි මීට පෙර මේ දුමින්ද සිල්වාව නිදහස් කරන්න කියලා ඉල්ලලා ආණ්ඩුපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු පෙත්සම ජනාධිපතිවරයාට ලබා දී තිබුණා. මෙවුවා ඉතින් ආණ්ඩු පත් කරද්දී මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේවල්නේ. බහුතරයක් මිනිස්සු ප්‍රාර්ථනා කරපු දේවල් තමයි මේ ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ඉටු වෙමින් යන්නේ. ඉතින් මෙවුවා පැහැවන්න කල්යන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුවට හිරු එක ගහන එක විතරයි. ඉතින් මේක ඉක්මන් කරන්න කියන එක පොදුවේ අපිත් දැඩිව විශ්වාස කරන දෙයක්.